මේ අපි ඉල්ලන්නේ ලොකු පහසුකමක් නෙවෙයි මේ කොහේ හරි ඒ ඒ කාර්ය මණ්ඩලයේ සේවකයන් නැති කැලෑවකට ගෙනියන්නේ නැතුව ඔහුව මේ කොළඹවට රෝහලක හෝ කොළඹවට ස්ථානයකට යවන්න ඒ වගේම අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සඳහා මේ පහසුකම දෙන්න මොකද අද වෙනකොට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කෙනෙකුට මේ PCR එක කරලා නිරෝධායනය වීමට හෝ රෝගී රෝහලකට ඇතුල් වීමට පහසුකම පිළිබඳව සොයා බලන්නට කෙනෙක් නැත්නම් ඉස්සරහට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අපිට මෙහෙවා ගන්නට බැරි වෙයි මොකද ඔවුන් මේ මොහොතේ දීමනාව නැතුව ආරක්ෂාව නැතුව ඔවුන් වෙන කිසිවක් සලකන්නේ නැතුව පැය 24 සේවාව ආවරණය කරන්නේ මේ රෝගයත් එක්ක හැප්පෙන්නට ඕනේ හින්දා දිය යුතු පහසුකම් සමහරකුත් අපිට දීලා නැති නිසා අපි ඒ සම්බන්ධයෙන් උත් අවධාරණය කරනවා ඊළඟට අපි විශේෂ ඉල්ලීමක් කළා තියෙනවා ලේකම්වරයාගෙන් අද දවසේ මේ මුල් ඒරියාව රසායනාගාරයේ කටයුතු අපි නැවත යථා තත්ත්වයට පත් කරගෙන තියෙනවා. එතකොට මුල් ඒරියාව රසායනාගාරයේ අධ්‍යක්ෂකවරයා ඉතාම මැදිහත්ව මේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරලා එහි තිබ්බ අර්බුද ගණනාවක් සමතේකට පත් කළා. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ කාර්ය මණ්ඩලයත් එක්ක ඉතාම ශක්තිමත්ව නැවත මේ කාරණයට මූණ දෙන්නට සූදානම් වෙලා තියෙනවා. ඉතින් අපි කනගාටු වෙනවා ඇත්තට මේ රසායනාගාරයේ නැවත හරි පීල්ලට ගැනීම සඳහා අපිට කරන්නට සිද්ධ වෙච්ච විවේචන සම්බන්ධයෙන් ඒ රෝහලේ කාර්ය මණ්ඩලයට කිසියම් අපහසුතාවයක් වුණා නම් අපි ඒ සම්බන්ධයෙන් කනගාටු වෙනවා. නමුත් මේක අපි දිගින් දිගටම මේ මුල් ඒරියාව රසායනාගාරයේ තිබ්බ අක්‍රමිකතාවය හෙළිදරව් කරේ ඒ රසායනාගාරය නිවැරදිව වැඩ කරන්නේ නැති හින්දා ඒ නිවැරදිව වැඩ නොකිරීමට අපි දන්නවා ඒ ආයතනයේ බොහෝ දෙනෙක් වගේ කියන්නට අවශ්‍ය නැහැ. නමුත් සමහර නිලධාරීන් හිටියා මේවා සම්බන්ධයෙන් මැදිහත්ව සාකච්ඡා කරලා කටයුතු කරන්නේ නැති විශේෂයෙන් මෙහි හිටපු සුද්‍රජීව විශේෂඥ වෛද්‍යවරියට අවශ්‍ය වුණේ නැහැ සාමූහිකව වැඩ කරන්න. ඒකත් එහි ගැටලුවක්. නමුත් මේ ගැටලුව මෙතනින් නිම වෙන්නේ නැහැ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට අද දවසේ ලිපියක් යොමු කරලා තියෙනවා විශේෂයෙන්ම මේ මුල් ඒරියාව PCR රසායනාගාරය සම්බන්ධයෙන් මේ මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඒ වගේම මෙහි දේශීය ඒජන්තයා තෝරා ගැනීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල ගැටලු රැසක් තිබෙන බව අපිට පේනවා. ඒ නිසා අපි ප්‍රශ්න කර හිටිනවා මේකට ජනාධිපතිගේ මට්ටමේ විමර්ශනයක් සිද්ධ විය යුතුයි. මිලියන 250ක් වැය වුණේ කුමක් සඳහාද? ඒ වගේම මේ රසායනාගාරයේ පිරිවිතරයේ සැකසීම සඳහා එහෙම නැත්නම් පිරිවිතරයේ සැකසීම සඳහා අදාළ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් සහභාගී කරගත්තේ නැත්තේයි මේ පිරිවිතරය සැකසලා ඒ පිරිවිතරයට අදාළව උපකරණ එහෙම නැත්නම් ක්‍රමවේදයේ සැකසීම සඳහා දේශීය ආයතන වලට අගතියකින් තොරව sannivedanaya කරාද ඔවුන්ට ඒ අවස්ථාව දුන්නද මේ සඳහා චීන සමාගමක් එකවර තෝරාගත්තේ කොහොමද? ඒ වගේම මේ සමාගම තෝරා ගැනීමේදී මේ සමාගමට අදාළ දේශීය නියෝජිතයා ලංකාවේ කොච්චර වැඩ කළා තියෙනවද? ඔහු මෙවැනි බිඩ් එකක් එහෙම නැත්නම් මෙවැනි වැඩසටහනකට අවතීර්ණ වීම සඳහා කොච්චර සුදුසුකම් තියෙනවද? කොච්චර ඒ ආයතනයේ මුල්‍ය ප්‍රතිපාදන තිබිලා තියෙනවද? මේවා සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ඒ වගේම මේවා සම්බන්ධයෙන් ප්‍රතිපාදන එහෙම නැත්නම් ප්‍රසම්පාදන ප්‍රතිපාදන මේවා අනුව වැඩ කළා තියෙනවද කියන කාරණාවන් ගණනාවක් සම්බන්ධයෙන් කරුණු 8ක් සම්බන්ධයෙන් සොයා බලන්නට කියලා අපි ජනාධිපතිවරයාටත් සෞඛ්‍ය ලේකම්වරයාටත් කියනවා. මේ රසායනාගාරයේ ක්‍රියාකාරීත්වයට අඩපණයක් වෙන්නේ නැති වෙන්න මේ රසායනාගාරයේ අද වැඩ කරනවා. ඒ වැඩ අපි කරගෙන යන්නම්. නමුත් මේ රටට එහෙම නැත්නම් රජයට මේකෙන් මුල්ලිමේ පාඩුවක් වුණාද? එමගින් මේ අගතියටපත් පාර්ශවයට මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සිද්ධ වෙච්ච ක්‍රියාවලිය ගැන විමර්ශනයක් කරන්නට කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද මේ PCR රසායනාගාරයේ මුල් ඒරියාව නිසා අපි අර්බුද ගණනාවකට මූණ දුන්නා. අද දවසෙත් අපි PCR ධාරිතාව පිළිබඳව අතිරික්තයකට මූණ දෙන්නේ ඒක නිසා. ඉතින් අපි පැහැදිලිව කියනවා ඒක මේ රෝහලේ ඉන්න අධ්‍යක්ෂකවරයා හෝ කාර්ය මණ්ඩලයට අදාළ ගැටලුවක් නෙවෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමින් මේ රසායනාගාරය ඉදි කරනකොට එවකට සිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් රසායනාගාර සේවාවත් දැනගෙන හිටියේ නැහැ. අපි වෘත්තීය වේදී ආයතන විදියට අපි දැනගෙන හිටියේ නැහැ. අපිත් එක්ක කිසිම සාකච්ඡාවක් කරේ නැහැ. ඒතකොට මේ තත්ත්වයක් යටතේ මේක ක්‍රියාත්මක වීමේ කිසියම් අපහැදිලි තත්ත්වයන් ගණනාවක් තියෙනවා. ඒ නිසා මේ සොයා බැලිය යුතුයි කියන කාරණාවත් අපි මේ ලිපියෙන් අවධාරණය කරලා තියෙනවා. දැන් අර මේ දවස් 14න් PCR නොකර ගෙදර යනවා කියන එක අවධාරණ තත්ත්වයක්නේ. ඔතනදී සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිෙන් කියන පැහැදිලි කිරීම තමයි දවස් 14න් ගෙදර යවුවට ඔහු අනිවාර්යෙන් දවස් 14ක නිවාස නිරෝධායනකට යටත්ව තමයි යවන්නේ.
ඒක ඉතාම තදින් ක්‍රියාත්මක කරන. එතකොට යම් අවදානාත්මක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි මම යෝජනා කරන්නේ. පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ ගත තීරණය මේ මොහොතේ ගත යුතු තීරණයක්. හැබැයි මේ ගත යුතු තීරණය ගන්නේ කළ යුතු හොඳම දේ නිසා නෙවෙයි. ඒකයි අපි කියන්නේ. ගත යුතු තීරණය ගත යුතුම තීරණයක් මේ මුද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය අරගෙන තියෙනවා PCR ධාරිතාවේ ගැටලුවක් නිසා. හැබැයි ඒක හොඳම තීරණය කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්න ඕනේ මෙතෙක් කරේ හොඳම ක්‍රියා මාර්ගය නෙවෙයි කියලා. ඉතින් අපි විශ්වාස කරන්නේ රෝගියෙකු හෝ ආසාදිතයෙකු හෝ ආශ්‍රිතයෙකු හෝ පළවෙනි පෙළ ආශ්‍රිතයෙකු හෝ දෙවෙනි පෙළ ආශ්‍රිතයෙකු හෝ මේ හැමෝගෙම පරීක්ෂණයක් කිරීම හැර ලංකාවේ වෛද්‍ය විද්‍යාවටවත් බටහිර වෛද්‍ය විද්‍යාවටවත් ලෝකේ දින මොනම වෛද්‍ය විද්‍යාවකටවත් විද්‍යාත්මක සාක්ෂියක් සනාථ කරගන්න බැහැ රෝගියෙක් සම්බන්ධයෙන් ආසාදිතයෙක් සම්බන්ධයෙන්. එතකොට සුදුසුම ක්‍රියාමාර්ගයේ පරීක්ෂණයක් සිදු කිරීම. හැබැයි මේ මොහොතට අදාළ සුදුසුම ක්‍රියාමාර්ගය තමයි වඩාම වැදගත් එක්කිනාට පරීක්ෂණය කරලා අනිත් එක්කිනාව කළමනාකරණය කිරීම. අපිට හෙට වෙනකොට මේ රසායනාගාර එකකවත් පරීක්ෂණ කරන්න බැයි නේද? රසායනාගාර ටික වහලා වෛද්‍යවරුන්ට සිද්ධ වෙවි පරීක්ෂණ නොකරම මේක සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන්න. එතකොට ඒ වෙලාවට අපිට කියන්න බෑ නෑ මේක වැරදි කියලා. මොකද කරන්න පුළුවන් මේ වෙලාවේ ඒක තමයි. හැබැයි අපි මතක් කරනවා අපිට මේ PCR ධාරිතාවේ ප්‍රශ්නයක් වෙලා අපි මේක නතර කරන වෙලාවේ අපි කලින් මතක් කරපු විදිහට ප්‍රතිදේහ පරීක්ෂණ පටන් අරන් තිබ්බනම් ඔය හැම ආයතනයකම ප්‍රතිදේහ පරීක්ෂණ මේ වෙලාවේ කරන්නට පුළුවන්. මේ ප්‍රතිදේහ පරීක්ෂණ කියන්නේ ඉතාම හොඳ ක්‍රමවේදයක් සුවපත් වෙච්ච රෝගියෙක් පරීක්ෂා කර බැලීමට. ඒක අපි දිගින් දිගටම කිව්වා. ඇත්තටම සුවපත් වෙච්ච රෝගියා පරීක්ෂා කර බැලීමට තියෙන හොඳම ක්‍රමවේදයක් PCR පරීක්ෂණය නෙවෙයි. මේ ප්‍රතිදේහ කොහොමද ඩිවලොප් වෙන්නේ ඒක කොහොමද වර්ධනය වෙන්නේ කියන එක හොයා බලන්නේ. එතකොට ඒ නිසා අපි මතක් කරන්නේ අපි මතක් කරනවා. මේක අපි හැමදාම මතක් කරනවා. මොකද අපි කියපු ඒවා ඇහුවේ නැත්නම් අපිට මතක් කරන්න වෙනවා. කියපු ඒවා ඇහුවා නම් අපි මතක් කරන්නේ නැහැ. ජනාධිපති කාර්ය සාධන බලකාය නම් මේවා ඇහුවේ නැහැ. එතකොට අපි අපිට වගකීමක් යුතුකමක් තියෙනවා ඒක මතක් කරන්න. ඒක කරන්නේ නැවත ඒ වරද්ද නොවි ඉඳීම සඳහා. ඒ නිසා අපි කියන්නේ දැන් කරන්න ඉතුරු වෙලා තියෙන එක තමයි. හැබැයි ඊට වඩා විකල්පයක් තියෙනවා. දැන් හරි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඩිනමින් කැප වෙනවා නම් තාම නැහැ. මේ ප්‍රතිදේහ පරීක්ෂණ ආරම්භ කරන්න. මේ ප්‍රතිදේහ පරීක්ෂණ ආරම්භ කිරීමට ලංකාවේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ට සහ ජීව රසායන විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ට බාර දෙනවා නම් මූලික රෝහල් දක්වා අපිට ප්‍රතිදේහ පරීක්ෂණ කරන්න පුළුවන්. එතකොට PCR පරීක්ෂණය නොකර ගෙදර යවන එක්කෙනාට අපිට ප්‍රතිදේහ පරීක්ෂණයක් කරන්න පුළුවන් පහසුවේ අඩු මුදලට රුධිර සාම්පලයකින් බෝ වෙන්නේ නැති වෙන්න විශාල ප්‍රිකෝෂන්ස් නැතුව විශාල ආරක්ෂිත උපක්‍රම නැතුව වියදමක් නැතුව අලුතෙන් උපකරණ ගෙන්නන්නේ නැතුව හරි කරන්න පුළුවන්. මොකද්ද ඒකට කරන්න ඕනේ? සෞඛ්‍ය අමාත්‍යාංශය NMRI ආයතනය හරහා දාලා තිනවා බෑන්ඩ් එකක් තහනමක්. ප්‍රතිදේහ පරීක්ෂණ වැඩ කරනවද නැද්ද ඒවා හරිද වැරදිද කියලාවත් බලන්න ඉඩ දීලා නැහැ. ඉතින් හරිද වැරදිද කියලා බලන්නේ නැතුව කොහොමද වැරදි කියන්නේ කෙනෙක්? අපි බලමුකෝ. බලලානේ වැරදි කියන්නේ. එතන බලන්න ඉඩ දෙන්නේ නැති තහනම කාගේ උමනාවක්ද කාගේ අනසකයක්ද කාට අනුමත වෙන්නේ කාගේ වාසිය සඳහාද වෙන්නේ කියන එක අපිට පැහැදිලි. අපි බැලුවාම වැරදි නම් අපි වැරදි කියලා පිළිගන්න. හරි. හැබැයි අපිට බලන්න දෙන ලෝකෙම භාවිතා වෙනවා. මේවා හදන්නේ අපේ රටේ නෙවෙයිනේ. ලෝකෙ මේ 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 උපක්‍රම හදන්නේ විහිළුවට නෙවෙයිනේ, සෙල්ලමට නෙවෙයිනේ, ලංකාවට විකුණන්න නෙවෙයිනේ. උදේට ලෝකේ රසායනාගාර උපක්‍රම තියෙද්දි ඒවා තහනම් කරගෙන තියාගෙන ඉන්න ඕනේ. අපි පාවිච්චි කරනවද නැද්ද කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපත්තියේ තීරණයක්. හැබැයි ඒවා available, ඒවා සපයා ගැනීමට හැකි පරිදි තියාගත්තා නම් අපිට දවස් දෙකෙන් මේ තීරණය ගන්නකොට ඊළඟ තීරණයට යන්න පුළුවන්. ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රතිදේහ ජනක ශරීර පරීක්ෂණ ගැනත් අපි කියන්නේ දැන් මේක ගෙනල්ලා හරියන්නේ නැහැ. ගෙනාපු දවසට හරි කියලා හිතපු දවසට මේක පටන් ගන්න අපි ජංගම රස සේවාව ලෑස්ති කරලා තියන්න ඕනේ. එහෙම නැතුව ඒක ආවට පස්සේ කරන්න බෑ. ඉතින් අපි කියන්නේ අපි කිසිසේත්ම කියන්නේ නැහැ මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත තීරණේ වැරදි කියලා. මොකද මේ වෙලාවේ ගත යුතු තීරණයක්. හැබැයි මේ තීරණේ ගන්න ඉස්සෙල්ලා අපි කල්පනා කරා නම් අපිට විකල්ප ක්‍රියාමාර්ග තියෙනවා. ඒක ගැන දැන් හිතන්න කියන එක තමයි අපි කියන්නේ.